මේ රණවිරු මන්සලේ ගී ගයන විවිධ ඌතාරක අතරේ මීළඟට සූදානම් ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයක් මේ වේදිකාවට එකතු කරන්න. ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනය කරන වර්ණසරයන් වසන්ත කුමාරසිංහ. සුබනකතින් අපි යන මේ සතුටින් නෙන්දා මාමා මග රැකලා අලුතින් සරණ බඳා අලුතින් සරණ බඳා නන්ද මාමලේ දිහා අලුතින් සරණ බඳා නන්ද මාමලේ දිහා යන මේ ගල්ලාලේ රස කැවිලි බටවල නැදයෝ එකතු වෙලා පුරාණයි සිතතා ගොනෝ හිල්ල නොවී තරගට මංගල මේ යුතිපති සිතා දුසාවන්නට එන්නම් මගේ මැනිකා එන්නම් මගේ මැනිකා ගෙදර ගිහින් පැනිවරකා ගෙදර ගිහින් පැනිවරකා මගේ මැනිකා ගෙදර ගිහින් පැනිවරකා දැනෙන්නේ යම කොනුනේ ඉගිරි වැලේ හඬ නගා අඳුරු උනා ඉරකිලුනා ගමන දවා දුරකා යමම් කුල්ලි ගොනෝ මෙල්ල නොවි තරඟට මංගල මේ යුවතිපති සිතා තසාවුනකා නොදකින් වෛර එක්ුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වර්ණසැරයන් වසන්ත කුමාරසිංහ මා පෞද්ගලිකවම ප්‍රිය කරන පැරණි චිත්‍රපට ගීතයක් මාතලන් චිත්‍රපටයේ බොහොම අපූර්ව ගීතයක් ශේෂ පලිහක්කාර මහතා සමග බෙනඩික් ප්‍රනාන්දු මහත්වරුන් තමයි මේ චිත්‍රපටයේ මේ ගීතමය ජවනිකාවට පෙනී සිටින්නේ විශාරදතුමනි මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා
बेनेडिक्ट प्रनांदु महाताम तमाई मे गीत गीत रचक सहु तमाई मे चित्रपटे मे गीत मे जावनिकावे ए प्रधान गैल नायक विधेयटा खटियतु कराने हरिम अपूर्वी ओबे तोरतुरु समीक्षणे ओबट नेवतत स्तुतिवंत वेनवा हरिम अपूर्व गीयक तमाई वसंत तोरागत्ते හැබැයි කියවනේ අර නොදකින් වෛර ගුණෝ කම්මැලි වී රෑ වුණා කියලා ඔබ ගයපු විදිහට ඒ ගුණාටත් කම්මැලියක් නැහැ ඒ ගැලේ බැඳපු මේ වෘෂභයින්ටත් කම්මැලිකමක් නැතුව බය නැතුව යන්න පුළුවන් දැන් ඔබ මේ තනුව බොහොම සැහැල්ලුව හැබැයි හොඳට ග්‍රහණය කරගෙන තිබුණා ඔබ මේ දැන් මේක හරි අමාරුයි ගයන්න ඔබට හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නැ මේ ගීය ගයනකොට නේද හැබැයි ඔබ හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම තුලණය කරගත්තා සමබර කරගත්ත මේ ගීය ගායනයේදී හරිම අපූර්වී ගායනය ඒ අතරෙම ඔබ මේ නිර්මාණශීලී යමක් එකතු කරන්නටත් උත්සාහ ගත්තා ඒකත් හරි අපූර්වී මොකද අපි හැමදාම කියනෝනේ නිකන් ගීතයක් ගයලා යන්න එපා කියලා මේ වේදිකාවේ නේද වසන්ත මේකට ඇවිල්ලා ගීත ගයන්න කී දෙනෙකුට පුළුවන්ද කී දෙනෙක් මේකට ඇවිල්ලා ගීත ගයලා යයිද හැබැයි ගායනයක් හොඳට සවන් දීලා ඒකේ තියෙන තනුව තමුන් විඳලා ඒ විඳපු දෙයින් තව පොලියකුත් එක්ක තමයි මේ ප්‍රේක්ෂාගාරයට නැත්තම් අපේ රසවතුන්ට බෙදා හරින්න ඕනේ ඒක තමයි වටිනාම කාර්ය මේ වේදිකාවේ හොඳ තෝරා ගැනීමක් අපි සමහර වෙලාවට කියනවනේ තෝරා ගැනීම හරි නෑ කියලා නේද ඉතින් පැරණි චිත්‍රපට ගීයක තියෙන හොඳ රසවත් හැකියාවන් පෙන්වන්න පුළුවන් තනුවක් ගීතයක් තමයි ඔබ තෝරාගත්තේ මේක ධර්මදාස වල්පොල ශූරීන් තමයි ගයන්නේ ඔහුගේ දක්ෂතාවය ගැන කියලා නිම කරන්නට බෑ ඔහුට පුළුවන් බොහොම අලංකාර ගන්න ළඟ ස්වර වලින් අලංකාර යොදාගෙන වර්ණවත් කරන්නට පුළුවන් කුමාරසිංහ මම හරිම සතුටු වෙනවා ඔබේ ගායනය ගැන හැබැයි අර මුලින්ම කියපු කවිය තව ටිකක් රසවත් වුණා නම් හොඳයි ඒ අර දැන් ඒ කවියක් ගයනකොට අපේ අර ගැමිගි පොඩ්ඩක් හැදෑරීමක් කරලා තියෙන්න ඕනේ ඒ හැදෑරීම හරි වටිනවා මේ වාගේ අවස්ථාවක ඔබට ඉදිරිපත් කරන්නට ඒ ජන කවිත් ඉගෙන ගන්න ඕන ජන කවියක තියෙන නාද මාලාව ඒ කවියේ යම් යම් අඩලුඩුගම් තිබුණා ඒක අපි අයින් කළා දානවා ඔබේ ගායනය සමස්තයක් විදිහට බොහොම ආදරෙන් පිළිගන්නවා ඔබට සුබපතමින්ම බොහොම ස්තුතියි සර් ගායනයට හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ ප්‍රතිචාරත් සමගින් මා කැමති යොමු වන්න රංගවේදිනී මාලිනී ෆොන්සේකා මාත්මිය වෙතට ඔව් මන් දකින්නවා යශෝදා දෙඩරුත් අමාරු වෙටෙන හැටි මෙයාගේ දක්ෂතාවයත් දකින්න එයාගේ මූණවල් බොහොම බැරෑරුම් වෙනවා කොහොමද දැන් අපි මේ තෝරන්නේ කියලා ඉතින් මම බලන් හිටියේ ඔව් මම බලාගෙන හිටියේ එයාගේ මූණවල් දිහා දැන් මේ තරගේ මෙච්චර මේ දක්ෂ විදිහට ගායනා කරනකොට කවුද මෙතනින් හොඳ නැහැ කියලා අඩු ලකුණු දීලා අයින් කරන්න කියලා මං හිතන්නේ දැන් මේ සෑහෙන වෙලා ඉඳලා දැන් මේ ටික ටික දැන් ඒ බැරෑරුම් කමට එනවා මං ඒක දකිනවා ඇත්තටම මේ අපිට උනත් හිතා ගන්න අමාරුයි මේ මෙවැනි රණවිරුවන් වෙනමම කාර්යවයක යෙදුණු අය මේ වගේ දක්ෂ මේ කියන්නේ ගායනයට දක්ෂතාවයන් පෙන්වන එක මේ වේදිකාවේ ඇත්තටම බලාගෙන ඉන්න එක හරිම පුදුමයි මොකද කලාකරුවන් හැටියට අපි දන්නවා ගායනයේදී හෝ රංගනයේදී හෝ මේ හැම අවස්ථාවකදම කොයි විදිහටද අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනි කියලා. නමුත් මේ අයගේ ජීවිත වැඩි කාලයක් කැප වුණේ වෙනත්ම කාර්යයක් සඳහා. ඒක එසේමසේ කාර්යයක් නෙමෙයි. තාමත්ම වගකිය යුතු බැරෑරුම් කාර්යයක් යුද්ධයකට මුහුණ දීලා සතුරන් එක මුහුණ දීලා වෙනස්ම විදිහේ මානසික මට්ටමක හිටිය අය. ඉතින් අය ක්‍රමයෙන් මේ විදිහට මේ මේ වැනි අවස්ථාවකට මේ පරිවර්තන වීම ඇත්තමයි. හරිම මේ
පුදුමයි ඒක ඇත්තටම පුදුමයට කරුණක් එහෙම ඒ මේ පරිවර්තනය කරපු එක ඒ කරන්නට යම් කිසි හිතක් පහළ වුණ එක මෙවැනි දෙයක් කරලා මේ අය මේ විදිහට අපි ආපහු නැවත මේ මේ පරිසරයට යොමු කරන්න ඕනි කියන එක ඒක ඒ ඒ සිතුවිල්ල ඇත්තම හරිම උත්තරීතරයි ඒ සිතුවිල්ල නැත්තම් හැමදාම දැන් අපි දකින්න වෙනත් රටක යුද්ධයක් පැවතුනහම ඒ යුද්ධයේ යෙදුණු අය ඒ විරුවන් ඒ සොල්දාදුවන්ව ඉන්පස්සේ ගෙදර යවනවා ඉන්පස්සේ උන්ට කරන්න කිසි දෙයක් නැහැ ඒ අය සමහර කලාට වැඩගත්ත වහල්ලු වගේ ඊට පස්සේ ගෙදර ගියා වෙන කිසිම රැකියාවකත් උන් එදෙන්නේ නැහැ නමුත් මේ අපි මේ අය ආරක්ෂා කරලා නැවතවතාවක් උන්ට මේ ඊටත් ඊටත් වඩා බොහොම සහනදායි විදිහට තමන්ගේ ජීවිත ගත කරන්නට හැම දෙයක්ම සලසලා දීලා ඊටත් වඩා මේ විදිහ තමන්ට තමන්ගේ තවත් තියෙන දක්ෂතාවෙන් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලබා දුන්න එක ඒ අදහසටම ඇත්තටම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම කලාකරුවන් හැටියට හිස නම ආචාර්ය කරන්නට ඕනේ ඒ වගේ මම දැක්කද ඔබගේ ගායනය මම දැක්ක මේ අපේ සමන්ත පෙර මහතා ඇතුළු සංගීත ශිල්පිනුත් ටිකක් අමාරු වැටුණා ඔහු වෙනත්ම තලයකට ගිහිල්ලා මේ ගායනය ඉදිරිපත් කරද්දී ඒක මුල් ගීතේ තිබිච්ච නැති අවස්ථාව ඒ එවැනි අදහස් එක්ක මේ ගීතේ ඉදිරිපත් කිරීම ඇත්තම ඉතාමත්ම ඔබගේ මං හිතන්නේ දක්ෂතාවයෙන් පෙන්නන අවස්ථාවක් මේ විදිහටම මේ ඉදිරියටම යන්න වෙනස් වෙනස් විදිහේ ගීතාර තෝරගන්න ඔබට හොඳම කටහඬක් එක්ක හොඳම හැකියාවක් තියෙනවා මම මේ වෙලාවේ සුබපතන ඔබට මේ ගමන ඉදිරියටම යන්න ජයග්‍රහණය මේ කරන්න කියලා හිතා